අයිබුවන් කොහොම දයාලට අදත්ත් ඔයාලව එස්සෙල්ලා ටැකඩමි යුක් ජැනල් එකට සාදරයෙන් පිළිගන්නවා මං අද කතා කරන්නේ ටිකක් වෙනස් දෙයක් ඒක ඔයාලා හැමෝටම ගොඩක් වැදගත්වෙන දෙයක් ඉතිං අපි හැමෝම කැමතිනෙ ගෙදරට වෙලා ඉන්න ගමන් පොඩිමුදලා හරි උපේගන්න අද කතා කරන්නේ එව නිෙක්‍රම පහක් ගැන ඇඳුම් මැසීම අපි ඇඳුමක් ගන්න කඩේකට ගාම ඇඳුම් ගිනි ගනම්. ඒවාගේම ඇඟට හරියට මැච් වෙන්නෙත් නෑ. ඒත් අපි කැමතිනේ අපි කැමති ඩිසයින්නකින් අඩු මුද්දලකට ඇඳුමක් මහගන්න පොළුවන්නම්? අන්න ඒ නිසා අද කාලෙ ඇඳුම් මැසීම කෑන ගොඩක් හෝද ව්‍යාපාරයක්. විශේෂයෙන් සාරි චකට්වගේ ඔට මහන්න පුළුවන්නං හොඳලාබයක් ලබා ගන්න පුළුවන් දෙක අත්කම් නිර්මාණ තමන්ගේ ආදරවන්තයාට අම්මට තාත්තට යාළුව එක්ටුනක් හැන්ම් ගි් එකක් දෙන්න තියෙනවන ගොඩක් ආසයි නේද ගි බො බධකාඩටෙඩි්‍යස්ලා වගේලට හදන්න පුළුවන්න්න ගොඩක් හොඳයි ඔයාල්ලට හදන්න පුළුවන් මොනාම හරයක්ත්කම් නිර්මාණ ටිකක් හදලා ඒ වගේ ෆොටෝස් පේස්බුක් පේජ්ජ එකක් හෝ ඔලගේ පේස්බුක් එකකවන්් එක හරහා පල කරල ඕඩෙස් ලබාගන්න පුළුවන්. මේ ව්‍යාපාරය කරලා දියුණු ඕන දිරිය කාන්තාවන් ඕන තරම් ඉන්නවා. ඔයත් උත්සහ කරලා බලන්න. තුන ආහාරපාන අලවිය. ංචියයට කඩයක් දාගෙන ඉතාමත් රසවත්ව.ඒ වගේම ගුණවත්ව ඔයාලට ආහාර අලවි කරන්න පුළුවන්නා පාරිභෝගිකය ඕනෑ තරම් පැමිණේව. නාගරික ක්‍රමයට ආහාර අලිවි කරන ව්‍යාපාර කොපමන තිබුණත්. ගැමික්‍රමයට ගැමිරසට කන්න අර කඩ ඔක්කොම පහුකරලඋනත් ඔයාව හොයාගෙන පාරිභෝගිකයන් පැමිණේවී. හැබැයි පිරිසුදව ගුණත්ව වගේම, ඉතාමත් රසවත්තා ආහාර ලබා දෙන්න ඔයා දක්ෂවෙන්න ඕනි සපත්තු නිර්මාණය ඇඳුම් වගේම සපත්තු කියන්නෙක් අදකාල නැතුවම් බැරි දෙයක් විශේෂෙන් ගැහැනු ළමුන්ගේ ඩිසයි හැබැයි එකම රටාව කර නැතුව වෙනස් වෙනස් අලුඩ් ඩිසයින් හිතන නිර්මාණය කරන්න එතකොට ඕයාලටත් වෙළඳ පුළ ජයගන්න අමාරු නැහැ ැඳුම් නිර්මාණය ඌල් ලැදුන් නිර්මාණය හැමෝඩව කරන්න පුළුවන් දෙයක් නෙවෙේ ඔයාඩ පුළුවන්නං ලස්සනට පුංචි දරුවන්ට එහෙම ලස්සනට ඇඳුම් තොප්පි සපත්තුගොතන්න ගොඩක් අම්ම ල කැමති ඒවා මිලදීගන්න ඉතින් මේ කත් හොඳ බිස්නස් එක තවත් විශේෂම දෙයක් තියෙනවා ම මේකව ව්‍යාපාර අවස්ථා පහම න් Onlineන් සේල කරන්නත් පුළුවන් ඉතා වටිනා දහස් පහක්. ඉතිං ඔයාට මේ වීඩියෝ එක වැද ගත්තුනානම් වීඩිය ක ලයික් කරන්න කමෙන්ට් කරන්න අපය සබ්ස්ක්‍රරයිබ් කරන්නත් අමතක් කරන්න එපා